තුන්වෙනි පෝය වෙනකොට අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි මේ රටේ නියත ජනාධිපතිවරයා වෙන්නේ කියන එක මම මතක් කරන්න කැමතියි. මොකද අද මේ ජනමතයේ ගොඩනැගිලා ඉවරයි. දිනන්නේ කවුද කියන එකත් අපිට ඡන්ද දෙන්නේ නැති අයත් දන්නවා. අපි නම් ඡන්ද දෙන්නේ නැහැ. හැබැයි දිනන්නේ සජිත් තමයි. තමරු එහෙම කියනවා නේද? අපි නම් දෙන්නේ නැහැ. හැබැයි දිනන්නේ සජිත්ලු. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඒ අයත් එකතු කරගන්න අපි කටයුතු කරමින් යනවා. මොකද එදා අපි 155ක් 55ක් වට 56ට පොඩි ගාණයි වදීලා තිබුණා අපිට. 156ක් ගත්තේ අපිට කතෝලික ජනතාව ඡන්ද දුන්නේ නැහැ. මොකද අර පාස්කු ප්‍රහාරයක් ගහලා අපි කතෝලික ජනතාවකින් ඈත් කරලා තිබුණා. සිංහල බෞද්ධ ජනතාව තුලත් අපි ගැන විශාල වෛරයක් ඇති කරලා තිබුණා. මතකනේ? ඡන්දට කලින් දවසක දෙහකට කලින් තිබුණු පන්සලේ තිබුණු පින්කම් වලදී අපේ ස්වාමීන් වහන්සේලා දේශනා කරේ රට බේරගන්න ගෝටට ඡන්ද දෙන්න කියලා නේ. උපාසක අපේ නෝනලා දන්නවා. එච්චර බාධක මැද්දේ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා එදා 156ක් ගත්තේ. හැබැයි අද අපේ පන්සල් වල ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා අතුරු ස්වාමීන් වහන්සේලා 90%ම කවුරු ගැනද කතා කරන්නේ? කාටද ආශිර්වාද කරන්නේ? වෙන කාටවත් නෙමෙයි. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි ආශිර්වාද කරන්නේ. ඊ අපි කුරුණෑගල තිබුණා 1000කට වැඩි ස්වාමීන් වහන්සේලා වැඩියා. දැන් මේ 15 වෙනිදා 10 වෙනිදා. ඒ වගේ විශාල ස්වාමීන් වහන්සේලා පිරිසක් ආශිර්වාද කරනවා නායකතුමාට ඒ ජයග්‍රහණය වෙන්න. ඉතින් රටේම ස්වාමින් වහන්සේලාගේ සහයෝගය අද තියෙනවා. කතෝලික ජනතාවගේ සහයෝගය තියෙනවා. මොකද පාස්කු ප්‍රහාරය ඒගොල්ලන්ම නිර්මාණය කරපු ඒගොල්ලන්ගේම වැඩක් කියන එක අද ඔප්පු වෙලා ඉවරයි. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මොනවද කරන්නේ? මම දැක්කද එනකොට ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියෙනවා මේ මහනුවර දිස්ත්‍රික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. කවුද හිටියේ එතන? මහින්දානන්ද අලුත්ගමගේ. දිලුම් අමුණුගම ලෝහන් රත්වත්තේ කවුදර ජයරත්න අනුරාධ ජයරත්න ඔන්නෝම ආදේව 6 දිනක පුරුති සාකච්ඡාවක් තියෙනවා ජනාධිපතිතුමාගේ ගුණ ගායනා කරනවා මම අහන්නේ මේ මහනුවර දිස්ත්‍රික්කේ තවත් ඉතුරුලා ඉන්නවනම් ගෞරවනීය එක්සත් ජාතික පාක්ෂිකෙක් තාම සමග ජන බලවේගයට එක් වෙලා නැතුව තාම අර අලියා ගැනම ಗುಣ ගයග අලියාගේ හොඳ අලියා හොඳයි අපි තාලියා පරණ පක්ෂය බෙරෙත් හැබැයි අලියා ගැන හිත හිත තාම ඉන්නවනම් එක්සත් ජාතික පාක්ෂිකෙක් අන්න මහරුවර දිස්ත්‍රික්කයට අදරෑ ප්‍රවෘත්ති බලපුවාම ආයේ ජීවිතේට රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්වාධීන නෙමේ මොකෙන් ඉල්ලුවත් දෙන්න නම් හිතෙන්නේ නැහැ මොකද අද රනිල් වික්‍රමසිංහගේ මහනුවර දිස්ත්‍රික්කයේ අයිතිකාරය වෙන කවුරුත් නෙමේ අර හොරා කාපු මහින්දානන්ද ඇතුළේ නඩේ. ඒගොල්ලෝ තමයි රනිල් වික්‍රමසිංහගේ ගැලුම්කාරය මේ දිස්ත්‍රික්කේ. අයිතිකාරෝ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි රනිල්ව ආරක්ෂා කරන්නේ. රනිල්ව දිනවනවයි කියලා කියන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ තව මේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉතිරිලා තියෙන නම් පොඩි පිරිසක් හරි ඒ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා සැප්තැම්බර් 21 වෙනිදා සමග ජන බලවේගයත් එක්ක එකතු වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණයට දායක වෙන්න කියලා. මොකද අද එක්සත් ජාතික පක්ෂය ඉවර කරලා තියෙන්නේ. දැන් එතුමා ඉල්ලන්නේ දැන් වෙනද අපි පක්ෂේ තිබුණා. පක්ෂේ තමහල්ලාට සන්දානයක් බවට පත් කරලා සන්දානෙ ගිල්ලෝනේ. දැන් සරත් පොන්සේක මහත්තයා ඉල්ලුවා සන්දානෙ. සිරිසේන මහත්තයා ඉල්ලුවා සන්දානෙ. ඒ සන්දානය ඇතුළේ එක්සත් ජාතික පක්ෂය තමයි ප්‍රධාන පක්ෂය විදිහට තිබුණේ. හැබැයි අද මොකෙන්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලන්නේ? ස්වාධීන අපේක්ෂකෙක් විදිහට. දැන් ඔය ස්වාධීන අපේක්ෂකයාගේ ලකුණු කොහෙද තියෙන්නේ? දැන් මේ සැරේ මම හිතන්නේ 40-50ක් අපේ ඇල්ලමතුමා අපේක්ෂකෙ ඉන්නේ. ඒක ස්වාධීන අපේක්ෂකයාගේ ලකුණු තියෙන හොයාගන්න අර පත්තරේ යටටම යන්න වෙනවා. ඔක පටිය වගේ මෙහෙම බලපුවා මේ හරිය තමයි ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලකුණු මොකක් වෙයි දන්නේ නැහැ. කෙහෙල් මලද නැත්නම් මොකක් හරි එකක්ද දන්නේ නැහැ. උණ්ඩුක පුච්චේද දන්නේ නැහැ. දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ. තාම ලකුණ නැහැ. අප තැම්පත් කරාට තාම ලකුණ දන්නේ නැහැ. ලකුණ තෝරගන්න බෑ. ලකුණ දෙන්නේ මැතිවරණ කොමිසමෙන් දෙනවා. මෙන්න මේ ලකුණ වලින් අන්නස කෙඩිය, කෙහෙල් කෙඩිය, පොල් කෙඩිය, තල් මල අර කෙහෙල් මල ඔවා දෙලා දීලා මෙන්න මේක එකක් තෝරගනින්නලා කියලා කියනවා. අපි එහෙම නෙමෙයි. අපිට පක්ෂයක් තියෙනවා, ලකුණක් තියෙනවා, පාටක් තියෙනවා. එතකොට වැල්පාලම මේක සොදේ ලකුණ. කෙලවිලා කඩා වැටෙනවා සැප්තැම්බර් 21 වෙනිදා දබා වෙන්න එපා. වැල්පාලම
ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්වාධීනව ඉල්ලනවා කියන එකෙම පරාද වෙලා ඉවරයි. ඡන්දෙ දෙන්න ඉන්න හැකුට ලකුණවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඕක යටට යටට බලාගෙන බලාගෙන යනකොට ඇස් පේන්නේ නැති වෙනවා අන්තිමට. ඇයි ලකුණු තේරෝ චූටි චූටි ගෙඩි පොල් ගෙඩි මල් ගෙඩි ඈ තල් ගෙඩි දිහා බලාගෙන මොන ගෙඩියද කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මේකේ ජයග්‍රහණය සජිත් ප්‍රේමදාස මහත්තයා ගාව තමයි තියෙන්නේ. අපේ නායකයා. දැන් අපි එනකොට ඔන්න ගම්පහ. අද උදේ අපේ පක්ෂ මූලස්ථානේ. හෙට උදේ හඟුරංගකත අපේ ගොවි සමුළුවේ. අලස නැහැ. අලස නම් ඔහොම දුවන්න පුළුවන්ද නේද? වේල් තුන කන්නේ වාහනේ ඉඳගෙන. උදේ පාන්දර 4ට 5ට කතා කරනවා නේද අපේ මන්ත්‍රීතුමාලාට මන්ත්‍රීතුමේලට උපදෙස් දෙන්නේ. 5ට 6ට 4ට කතා කරනවා. අපිට දවසේ ඉවර කරන්නේ අවසර ෂූම් මීට් දෙකක් තුනක් තියලා රෑ 12ට. අලස නායකයෙක් නෙමේ, කඩිසර නායකයෙක්, වැඩ කරන්න ඕනාව උනන්දුව තියෙන නායකයෙක්. අද ආණ්ඩුවේම කල්ලි කණ්ඩායම් ගණනාවක් ඡන්දෙ ඉල්ලනවා ජනාධිපතිවරයාට. දැන් බලන්න. ජනාධිපතිවරයා නමන ජනා බාර දීලා. ජනාධිපතිවරයා අපතැම්පත් කළා. ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශයේ ප්‍රධානම කැබිනට් අමාත්‍ය ධුරයා දරන ආචාර්ය විදේදාස අධිකරණ අමාත්‍ය අපතම්පත් කරනවා. එතුමා හොඳ කතාවක් කියනවානේ. එතුමා මොකද්ද කියන්නේ? එතුමා කියනවා එතුමා අධිකරණ අමාත්‍යාංශ ධූර අමාත්‍ය ධුරයේ හිටියේ නැත්තම් මේ අවුරුද්ද ජනාධිපතිවරණයක් එන්නෙත් නැහැලු. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මේ ජනාධිපතිවරණය නොතියන්ඩ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාතුළු ටීම් එක ගේම් එකක් ගහලා ඒක ඉදිරියේදී නොදුරු අනාගතයේදී හෙළිදරව් කරනවලු. ඇයි ඒ ගේම් ගහන්නේ? දිනන්න බැරි හින්දා. සා ගේම් ගහලා ගේම් ගහලා වැඩේ ගොඩ දාගන්න බැරිව ගිහිල්ලා තන දැන් අන්තිමට හේතු වෙලා දිනන පිටියටම. දැන් දඟලනවා. දැන් පොහොට්ටුව වෙනම අපේක්ෂකෙක් දාන්න පොරොන්දු වෙලා දිනන. දැන් පොහොට්ටුවේ සමහරව මන්ත්‍රී දුර ටික පෙන්නලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හදනවා. ඡන්ද ටික තියෙන මන්ත්‍රීවරු ඉන්නේ ආයක්ක කියලා. මොන බොරුද? ඔය මහින්දානන්ද කියන දේ අහනවද මේ මේ ගමේ ඉන්නවනම් පොහොට්ටුවේ ඉතුරු වෙලා ඉන්න ප්‍රමාණයක් ඉන්නවද නැත්නම් නෑ ඉන්නවනේ පොහොට්ටුවේ. ඒ අය මහින්දානන්ද කිව්වා කියලා ඡන්ද දෙනවද රනිල් වික්‍රමසිංහට? මොන පිස්සුද? ඒ මිනිස්සු මහින්දානන්ද කිව්වා කියලා ඡන්ද දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂ කියන එක තමයි ඡන්ද දෙන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒක තමයි ඇත්ත. දැන් වුණත් ටිකක් අර ජනප්‍රියතාවයක් තියෙන පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා දාන අපේක්ෂකයට තමයි පොහොට්ටුවේ ඉතුරුලා ඉන්න ගමේ ඡන්ද දෙන්නේ. මොකද මහින්ද රාජපක්ෂට වඩා ඉහළින් දෙයින්ද මහින්දානන්ද අලුත්කම කියන්නේ. ඒ නිසා ඒක තමයි පරම සත්‍ය. කැබිනට් එකේ ඉන්න උන් ටික ඉන්නේ රනිල් වික්‍රමසිංහ ගාව. ඒක අපි දන්නවා. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කැබිනට් එකට හොඳට නිදහස දීලා දෙනවා. මොනවටද? හොරකම් කරන්න. හොරකම් කරන්න නිදහස දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂලා ඉස්සරහා ඒ නිදහස දුන්නේ නැහැ නේ. මොකද ඒගොල්ලෝ පවුලේ යන්නේ සේරම හොරකම් කරේ. අමාත්‍යාංශවලට අත දාලා ඒ අමාත්‍යාධිරුත් ඇදලා ගත්තා තමන්ගේ පවුල උන් ටික. එහෙන් චිචීල චුචූල ඈ නාමල්ල දේශියාච්චිල සේරම එකතු වෙලා අමාත්‍යාංශවලට අත දැම්මා. රාජ රනිල් වික්‍රමසිංහ කරන්නේ. ඒ නිසා පුදුම චූන් එකක් තියෙන මේ කැබිනට් මණ්ඩලයේ ඇයට රනිල් වික්‍රමසිංහ ගැන පුදුම ගෞරවයක්. පුදුම ආදරයක්. ඒ තමන්ට රිසිසේ හොරකම් කරන්න ඉඩ දීලා පාඩුවේ ඉන්නවා. දැන් අර වීසා ගනුදෙනුව වීසා ගනුදෙනුව කියන්නේ එදා මහා බැංකුව කැඩුවයි කියලා මහා ගොරනඩුවක් තිබුණා නේ මහින්දානන්දර කෑ ගැහුවනේ. ඒ වගේ 36 ගුණයක් ලොකුයි වීසා මගඩිය. රටට එන හැම විදේශිකයෙකුට දෙන වීසා එකෙන් ඩොලර් 20 ගානක් දුහද මට මතක නැහැ. ඒක ඩොලර් එක 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 වීසා එකකින් ගන්න. ඒක වැඩි කරලා බලපුවාම මේ අවුරුදු ගණනාවකට මේ ආයතනයට දීලා රුපියල් කෝටි 4000ක් වංචාව. මහා බැංකුව වගේ 36 ගුණයක් ලොකු ගේමක් ගහලා තියෙනවා. ඇඩ්වාන්ස් එකක්වත් ගන්න දෙන්නේ මගඩියට මුලට වැඩේ පටන් ගන්නකොට. ඒ නිසා මේ හොර කල්ලිය එදා රාජපක්ෂලත් එක්ක හිටපු හොර කල්ලිය අද රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා ඉන්නවා. තකට තකරේ නියම සෙට් ටික ඉතුරු වෙලා තියෙයි එකතු වෙලා. ඒ නිසා පිරිසුදු කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා. සත්‍ය නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.